කලින් භාවනාවේ සංඥා ටික හඳුන්වලා දුන්නනේ අපි. ඒ ටිකම වැඩෙන විදිහට වේදනා වල හිත පිහිටවලා දැන් මේ වෙලාවේ වේදනා අරමුණු කරලා අර විදිහටම ත්‍රිලක්ෂණ විරාග නිරෝධ සංඥා වඩ아가ගෙන යන. එතකොට මේ සංඥා ටික තව ටිකක් පැහැදිලි වෙයි. මේ සතිපට්ඨානෙමයි පටන් ගන්න අපි. කලින් ඇඟේ පිහිටවපු සිත දැන් මේ වෙලාවේ විඳීම් වල පිහිටවනවා. වේදනානුපස්සනාව හරහා අර සංඥා ටික මේ විදිහටම වඩ아가ගෙන යන. එතකොට ඒක පැහැදිලි වෙයි තව ටිකක්. ඒ සංඥා ටික කොහොම අනුපිළිවෙලින්ද යන්න ඕනේ කියලා. එහෙනම් ආයිමත් අපි දැන් සිහිය පිහිටවන්න හදන්නේ මේ සැරේ සිහිය පිහිටවන්න හදන්නේ වේදනාවට. මේ වේදනා ජාති ගොඩක් තියෙන හින්දා එකක් දෙකක් තෝරගෙන කරමු පෙරහුරුවක් විදිහට ඊටු ටික තනියම කරගන්න වෙනවා. හරි එහෙනම් ආපහු අපි භාවනාවට යමු එමු. හොඳයි සඩවල් කරගෙන හරි ඇස් පියාගෙන හරි කලින් විදිහට ශරීර ඉරියව්වේ හිත පිහිටවමු. මේ සැරේ ඉක්මනට කරගෙන යන්න හිස් මුදුන හිත පිහිටවලා නළල කම්බුල් දෙක කන් දෙක හිසේ පිටුපස ඔය විදිහට මුළු හිසම පිහිටලා තියෙන විදිහ සිහි කරන්න. ඊළඟට බෙල්ල අත්තල උර ඉස්සල ඉඳලා ඇඟිලි දක්වා හිත පිහිටවාගෙන යන්න. ඊට පස්සේ උර ඉස් දෙකේ ඉඳලා කඳ දිගේ හිත පිහිටවාගෙන යන්න. ඇඟේ හතර පැත්තෙන්ම කකුල් දෙක දක්වා ඊළඟට කකුල් දෙක දිගේ හිත පිහිටවාගෙන යමු දන ඉස්ස දක්වා. ඊළඟට ආයිමත් එතනින් පල්ලෙහාට යටිපතුල් දක්වා. ඔය ප්‍රදේශයේ දැන් හිතේ ආයේ අරමුණු කරගන්න හිස කෙස් වලින් පහළ යටිපතුල් වලින් ඉහළ හැම කියන කුණප කවරේ ඇතුළ ඔය සීමාව මේකමයි සවිඥානික සීමාව මේකමයි ලෝක සීමාව මේකමයි සියලු අත්දැකීම් වල සීමාව කියලා හිතලා ඊළඟට මේක සවිඥානික නම් මේ ප්‍රදේශයේ සවිඥානික නම් මේ ප්‍රදේශයේ තියෙන විඳීම් විඥාණයෙන් මාව දැනුවත් කරන්න ඕනේ. දැන් බලන්න මුළු ওই ප්‍රදේශයේ පුරාම හිත මෙහෙවලා පිහිටවල තියෙන හින්දා බලන්න වැඩියෙන්ම Tamanට අකමැති විඳීම තියෙන්නේ කොතනද? මේ මොහොතේ වැඩියෙන්ම අකමැති විඳීමක් සහිත තැන තෝරගන්න. තෝරගත්තනම් එතෙන්ට හිත ඒකාග්‍ර කරමු. එතන හිත පිහිටවමු. එතන පිහිටවලා ඊළඟට ඒ අකමැති විඳීම හිතට දැනෙන්න අරින්න. දැන් දැනෙන ගමන් මෙනෙහි කරන්න. මේ දැනෙමින් තියෙන්නේ මේ තැනින් මට දැනෙමින් තියෙන්නේ දුක්ක විඳීමක්, කායික දුක්ක විඳීමක්. නැවත නැවත ওই විදිහට හිතමින් ටිකක් වෙලා හිත එතෙන්ට ඒකාග්‍ර කරන්න. මේ මොහොතේ මෙතනින් කායික දුක්ඛ විඳීමක් මට දැනෙනවා. ආයෙත් හිතන්න මේ මොහොතේ මෙතනින් කායික දුක්ඛ විඳීමක් දැනෙමින් පවතිනවා. ওই විදිහට දුක්ඛ විඳීම මත සිත පිහිටවනවා. ඊළඟට බාහිරට හිත යොමු කරලා හිතන්න මේ වගේමයි බාහිර කයවල් වල දුක්ඛ විඳීම් මතුවෙන්නේ.
මට මේ දැනෙන විදිහටම ඒ ඒ තැන්වල සවිඥානික කයවලවල මේ මොහොතෙත් අනන්ත වූ දුක්ඛ විඳීම සහිතයි කියලා බාහිරවත් මේ වගේම දුක්ඛ විඳීම සහිත බව සීකරන්න ඊළඟට ආයෙ අර තමන්ගේ අර දුක්ඛ විඳීමට මිත යොමු කරලා ආයෙත් මෙනෙහි කරන්න මේ මොහොතෙත් මේ දුක්ඛ විඳීම උපදිනවා ආයිත් බාහිරට හිත යොමු කරලා හිතන්න බාහිර කයවල වල මේ විදිහටම යම් යම් සවිඥානික ප්‍රදේශවල දුක්ඛ විඳීම උපදිනවා මේ වර්තමාන මොහොතේම නැහැ ඊළඟට තමන්ගේ බාහිර කියලා වෙන්න නොකර හිතුවත් මේක ධර්මතාවයක්ම නේද කියලා මෙනෙහි කරන්න යම් සවිඥානික කයක් තියෙනවා නම් ඒ සවිඥානික කයේ තමන්ගේ උනත් ගත්තත් බාහිරව කියලා ගත්තත් කොහොම ගත්තත් දුක්ඛ විඳීමක් උපදින්නේ මේ ආකාරයෙන්මයි කියලා ඔය අත්දැකීම ධර්මතාවයක් විදිහට දකින්න ඊළඟ අදියරට යමු ඊළඟට ඔය දුක්ඛ විඳීමටම ආයෙත් හිත යොමු කරන්න බලන්න තාමත් ඒ දුක්ඛ විඳීම එතනින් දැනෙනවද එහෙම දැනෙන්න ඇරලා හිතෙන් විමසන්න මොන හේතු හින්දාද මේ දුක්ඛ විඳීම මෙතන විද්‍යමාන වෙන්නේ මොන හේතු හින්දාද මේ දුක්ඛ විඳීම මෙතනින් විද්‍යමාන වෙන්නේ හේතු ටික සීකරමු මෙතන කාය සම්පස්සයක් සිද්ධ වෙනවා කාය සම්පස්සේ කියන හේතුව ප්‍රධාන හේතුවේදීලා දුක්ඛ විඳීමක් උපදිනවා ඊළඟට කාය සම්පස්සයත් සහේතුකයි කියලා දකින්න කාය සම්පස්සේ ඇති වෙන්න නම් විඥානය එතන මතුවෙන්න ඕනේ කියලා දකින්න ඒ ප්‍රවෘත්ති විපාක විඥානය කර්ම විපාකයක් විදිහට දකින්න ඊළඟට දකින්න ඒ විපාකය සහේතුකයි පෙර කර්මයක් නිසායි පෙර කර්මයේ සහේතුකයි තෘෂ්ණා සාගත අවිද්‍යා සාගත කෙලෙස් සාගත හිතක් හින්දායි කියලා ඔය විදිහට ඔය දැන් මේ වෙලාවේ දැනෙමින් තියෙන දුක්ඛ විඳීමට හේතු ටික පෙර කෙලෙස් සහිත හිතකින් කෙරිච්ච කර්මයක් නිසා විපාක විදිහට විඥානයක් උපදින එක ඒ නිසා සම්පස්සයක් ඇති වෙන එක හේතු ටික විදිහට දකින්න. දැකලා හිතන්න මෙන්න මේ හේතු ධර්මතා නිසා මේ ඵල ධර්මතාවය මේ අත්විඳිමින් ඉන්න විඳීම විද්‍යමානයි. ඔය විදිහට සමුදය මෙනෙහි කරන්න. මේ දැන් මේ මොහොතෙම මේ විඳීම සමුදය වෙනවා. මේ මොහොතෙමයි හේතු ටික ඉදලා තියෙන්නේ ඊළඟට වය ධර්මතාවය මෙනෙහි කරන්න මේ හේතුව මෙතන නොයදුනොත් ඒ මොහොතෙමයි මේ විඳීම නැති වෙලා යන්නේ ඊළඟට සමුදය වය ධර්මතාවය මෙනෙහි කරන්න මේ විදිහටමයි විඳීම් සමුදය මේ විදිහටමයි විඳීම් අත්තංගමයට යන්නේ ඊළඟට ඔය සමුදේ වේ ධර්මතාවය තුළ අනිත්‍ය සංඥාව දකින්න. හේතු තියෙනකම් පමණයි මේ වේදනාව විද්‍යමාන. හේතු නැති වෙනකොටම මේක නැහැ. ඒ නිසා මේක නිට්ට්‍ය දෙයක් නෙමෙයි. නැවත බලන්න මේ වේදනාව එතනින් තාමත් උපදිනවද? මේ වේදනාවේ හිත තියාගෙනමයි මේවා හිතන්න ඕනේ. මේ අත්විඳිමින් තියෙන වේදනාව සහේතුකයි මේක සංකතයි පටිච්ච සමුප්පන්නයි අර හේතු ධර්ම නිසායි මේක පටිච්ච සමුප්පන්න වෙන්නේ ඒ වගේම මේක ඡය වෙනවා වැය වෙනවා මේ නිසා මේ විඳීම අනිත්‍යයි
මේ දුක්ඛ විඳීම අනිත්‍යයි. මේ දුක්ඛ විඳීම අනිත්‍යයි. ඊළඟ සංඥාවට යමු. මේ කායික දුක්ඛ විඳීමම දුකක්. මේ විඳීමම දුකක්. මේ නිසා මේක දුක්ඛයි. අනාත්ම සංඥාවට හිත ගෙනියන්න මේ විඳීම අයිති අර හේතු ප්‍රත්‍යවලට. ඒ හේතු ප්‍රත්‍ය මිස වෙන අයිතිකාරේ වෙන මේක විඳින්නෙක් නැහැ. මේ නිසා මේ විඳීම අනාත්මයි. ආත්මයකට අයිති දෙයක් නෙමෙයි හේතුවලට අයිති දෙයක්. ඔය අත්විඳීම ලැබෙන ගමන්ම හිතන්න මේ විඳීම අනාත්මයි. මේක විඳින්න කෙනෙක් නැහැ. උපද්දන කෙනෙක් නැහැ. අයිතිකාරයෙක් නැහැ. අනාත්මයි. ඊළඟ සංඥාවට යම්. මේ වෙලාවේ මේ අත්විඳිමින් තියෙන මේ විඳීම අනිත්‍ය නම් දුක්ඛ නම් අයිතිකාරයෙකුත් නැති අනාත්ම ස්වභාවයක් නම් මේක හිස් වූ දෙයක්, තුච්ච වූ දෙයක්, මුලා කරවන සුළු දෙයක්, සංකත දෙයක්. මේකට රැවටුනොත් සසරෙමයි මම යන්නේ ආයේ කියලා ඒකේ සංකත ස්වභාවය සහ මුලා කරන ස්වභාවය හිතන්න. ඊළඟට හිතන්න මුලා නොකරන සුළු අසංකත ධාතුවමයි මීට වැඩිය ශාන්ත, මීට වැඩිය ප්‍රණීත. මුලා නොකරන සුළු අසංකත ධාතුවමයි ශාන්ත, අසංකත ධාතුවමයි ප්‍රණීත. එහෙම හිතන්න. ඊළඟට හිතන්න එහෙනම් මේ වේදනා මේ විදිහට සංකත නොවනවා නම් හොඳයි, නිරෝධ වෙනවා නම් හොඳයි. නමුත් දැන් හේතුඵල ධහම දැකලා තියෙන හින්දා ඔතන තේරුම් ගන්න මේක නිරෝධ කරන්න නම් අනිවාර්යයෙන්ම අර හේතු නිරෝධ කරන්න වෙනවා. හේතු විදිහට අපි දැක්කා විද්‍යා තෘෂ්ණා කෙලෙස් නිරෝධ කළ යුතු වෙනවා කියලා තේරුම් ගමු. තේරුම් ගන්න හිතන්න මේ විඳීම් කෙරෙහි යෙදিলা තියෙන තෘෂ්ණාව නිරෝධ වීමමයි අසංකත ධාතුව. ඒ ස්වභාවයමයි ශාන්ත, ඒ ස්වභාවයමයි ප්‍රණීත, ඒ ස්වභාවයමයි මුලා නොකරන සුළු ස්වභාවය කියලා වේදනා නිරෝධය, සංඥා නිරෝධය හොඳයි කියලා අරමුණු කරන්න. ඊට කැමැත්තක් හිතේ ඇති කරගන්න. මේ විඳීම් නූපදිනව නම් තමයි හොඳ. තෘෂ්ණාව නිරෝධ වෙනව නම් තමයි හොඳ කියලා ඊට කැමැත්තක් ඇති කරගන්න. හොඳයි. එතනින් ඒ භාවනාව අවසන් කරමු. භාවනාවෙන් මිදෙන්න කියලා හිතට කියලා එමෙහිට ඇස්සරිමු. සාදු සාදු සාදු. හොඳයි. ওই විදිහට තමයි මේ අනුපිළිවෙල. දැන් අපි වේදනානුපස්සනාය බොහොම පොඩි කොටසක් ඔය කරේ. ඔය දුක්ඛ වේදනාවක් විතරනේ, කායික දුක්ඛ වේදනාව විතරයි. ඔය විදිහටම ඔබ කරන්න ඕනේ කායික සුඛ වේදනාවක් දැනෙන තැනකට හිත යොමු කරලා. ඒක තනියම කරන්න අද වෙලා මැදි. ඔය විදිහටම සිහිය පීඩෙවෙන් පස්සේ තමන්ට සුඛ වේදනාවක් උපදින තැනකටම හිත ඒකාග්‍ර කරලා එතන හිත සමාධිගත කරලා ඒක ඒ විඳින විඳීම හිතට දැනෙන්න ඉඩ අරලා ආයෙ අර සංඥා ටික ගන්න ඕනේ. අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව. එහෙම ඒ අනුපිළිවෙලට යන්න වෙනවා. ඊළඟ හිතන්නේ මේ සුඛ වේදනාව උපදින්නේ නැති වෙනවා නම් තමයි හොඳ. එහෙම කැමතිද සුඛ වේදනාවල් උපදින්නේ නැති වෙනවට? ඔව් සම්ප්‍රසේකවිස් පාසේ කායික ස්පර්ශයක් නිසානේ ඔය
විඳීමක් ඇති වෙන්නේ. ඒක මේ මේ හැමෙම බාහිරවම වෙන්න ඕනේ නැහැ. බඩ රිදෙනවා නම් ඒත් එහෙම ඇතුළක වෙන්නත් පුළුවන්. ඒත් කායික සම්පස්සෙමයි. ඇඟ ඇතුළක රිදෙනවා නම් ඒත් කාය සම්පස්සෙමයි. පිටින් ඇවිල්ලා හැප්පෙන්න ඕනේ නැහැ. කොහේ හරි රිදෙන තැන. එහෙම නැත්නම් දැන් ඒ රිදෙන එක තැනක් මෙනෙහි කරලා මදි නම් තවත් ඊගාව තැනකට මාරු කරලා අහම මෙනෙහි කර කර ඉන්න ටිකක් කළා. යම් වෙලාවක තියෙනවනේ ඒක සුඛ වේදනාවක් වුණා ඒකේ දුක්ඛ ලක්ෂණයමයි තියෙන්නේ කියලා. දැන් සුඛ වේදනාවක අනිත්‍ය බව නම් ප්‍රශ්නයක් නැහැනේ. හේතු නිසා තමයි අර හේතු ටික හින්දායි සුඛ වේදනාව උපදින්නේ. හේතු නැති වෙනකොට නැත්තම් මේක නිත්‍ය දෙයක් නෙමෙයි. දුක්ඛ ලක්ෂණය කොහොමද සුඛ වේදනාවක අරගන්නේ? වේදනාව සුඛයිනේ කොහොමද දුක්ඛ කියලා හිතන්නේ? කැමති විදිහට තියාගන්න බැරි කම. සුඛ වේදනාව කැමති විදිහට තියාගන්න බැහැ. හේතු ටිකක් ඉඳ ඇති වෙච්ච දෙයක් නිසා මට ඕන විදිහට තියෙන්නේ නැහැ. ඊළඟට සුඛ වේදනාව උපතක් සහිතයි. ඒක උපදිනවා. ඒවයි සුඛ වේදනාව නැතිවීම සහිතයි. සුඛ වේදනාව ප්‍රිය දෙයක්නේ. ප්‍රිය දෙයක් මගේ වසඟේ පවත්වන්න බැරි දුක සහිතයි කියලා දුක්ඛ සංඥාව ඒකට ගන්න ඕනේ. සුඛ වේදනාව තමයි අරමුණ. ගන්න සංඥාව දුක්ඛ සංඥාව. ඊළඟට සුඛ වේදනාව ආය අරමුණු කරලා ගන්න සංඥාව අනාත්ම සංඥාව. ඊළඟට මේ සුඛ වේදනාව මරමු කරලා ගන්න සංඥාව මේක හරි නිස්සාර දෙයක්, තුච්ච දෙයක්, පහත් දෙයක් කියලා ඒක පිළිකුල් කරන මට්ටමට ගේනවා. ඒකට කියනවා විරාග මට්ටම කියලා. විරාග ස්වභාවය. ඒ කියන්නේ ඒකට තියෙන ඇලීම අඩු වෙන විදිහට මෙනෙහි කර. ඊළඟට හිතනවා ඒක ඒ විදිහට නම් දැන් මේ සුඛ සංඥාවට මම සුඛ වේදනාවට මම මුලා වුණා. මාව ආයේ සසර ගෙනියනවා. සුඛ වේදනාවට මුලා වුණොත් ඇලීම ඇති වෙනවා. මාව සසර ගෙනියනවා. ඒකෙන් නම් මුලා නොවන බවමයි මං කැමති. මුලාව කියන්නේ මෝහය වතන. මුලා නොවන බවට කැමති වෙන්න ඕනේ. මුලා වෙන බවට අකමැති වෙන්න ඕනේ. ඒක ටිකක් අමාරු තැනක් හැබැයි. නිරෝධ සංඥාව ටිකක් අමාරු වෙන්නේ. ඇයි මොනවා වුණත් මේකෙදී සුඛ වේදනාවන්නේ. නේද? අන්තිමන කොහොම කරත් මේක සුඛ වේදනාවන්නේ. සුඛ කාම දුක්ඛ පටික්කුලා කියලා තමයි සත්‍යය ගැන බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. සුඛයට කැමති දුකට අකමැති. ඉතින් සුඛයට හිත යට කැමැත්ත තියෙනකොට කොහොමද හිතන්නේ? මොන හිතකින්ද හිතන්නේ කියලා හිතන්නකෝ. දැන් මේක එපා කියලා. ඒකෙන්ද එතන පොඩි අමාරු ගතියක් දැනේ. නමුත් කොහොම හරි ඒක කරගත යුතු වෙනවා අපි. ඒක සුඛ වේදනාව තුළ දුක්ඛ ලක්ෂණය දකින්න ඕනේ. ඒක හරියට බුදුහාමුදුරෝ උපමා කරනවා කුෂ්ඨ රෝගයකට උපමා කරා. ඔය සුඛ වේදනාව කුෂ්ඨ රෝගී කුෂ්ඨයේ කසනකොට දැනෙන සුඛ වේදනාව වගේ එක. නමුත් කුෂ්ඨ රෝගය තුලමයි මේ සුඛ වේදනාව තියෙන්නේ. කුෂ්ඨ රෝගය කියන්නේ භයානක දුකක්. ඒ භයානක ලොකු දුක ඇතුලේ තියෙන මේ චූටි සුඛ වේදනාව නොනැති අය මේක සුඛයි කියලා, මේක හොඳ දෙයක් කියලා දකින්නේ නැහැ කියලා. නොනැති කෙනෙක් කුෂ්ඨ රෝගය හොඳ එකක් කියලා දකින්නේ නැහැ නේ. ඒක කැසුවට සුවයක් ආවට. ඒ වගේ ඔය ශරීරයෙන් ඔය අපි අරමුණු කරලා තියෙන සුඛ වේදනාව මහා දුක්ඛයක් ඇතුලේ තියෙන්නේ කියලා නුවණැති කෙනා ඒ මහා දුක්ඛ ස්වභාවයට හිත යොමු කරනවා. අර සුඛ ස්වභාවය අතහැරලා දානවා. ඒක අමාරු තැන. නමුත් ඒක කොහොම හරි කරගත යුතු වෙනවා. නැත්නම් සුඛ වේදනාවට හරියට මුලා වෙනවා. ඒ ටික තමයි ඔය භාවනාවේදී කරන්නේ. ඒ ඉරියව් මාරු කිරීමක් තුළ අපිට පේනවා එහෙම සුඛයක් තිබිලා නැහැ. නැන් තිබිලා නම් මාරු කරන්න ඕනේ නැහැ නේ කියලා. ඒකත් කලින් එක ඊට වැඩිය හොඳයි කියලා. හරි. ඒ උපමාවන් ගොඩක් හොඳයි. ඒ කියන්නේ උපමාවක් නෙමෙයි. ඒක තමයි ඇත්ත නේද? ඉරියව්ව මාරු කිරීම තුළ සුඛයක් දැනෙනවා වගේ මොහොතකට පෙවුනට ආයේ පැවතිලා තියෙන එක බලපුවම දුකමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඒකත් හොඳයි. ගොඩක් හොඳයි. ඒ විදිහට හරි සංඥාව මතු කරගන්න. මේ සුඛ එතනත් අර මේ කුෂ්ඨ රෝගේ වගේම තමයි. ඔය ඉරියව් මාරු කරන එක කුෂ්ඨ රෝගයක්. ඒ ඉඳලා හිටලා දැනෙනවනේ ඉරියව් මාරු කිරීම තුළ පොඩි සුඛයක්. ඒක අර කසනකොට දැනෙන සුඛය වගේ. ඉතින් නොනැති කෙනා ඒ සුවය සුවයක් කියලා ගන්නෑ. මේ ඉරියව් මාරු කරන්න සිදුවීමම දුකක් කියලා දකිනවා.
හරි උපමාවක් ගැලපෙන ඊට අමතරවත් මම තව පොඩි දෙයක් එක්කව කරන්න දැන් ඕක සුඛ කියලා කවුද අපිට කියන්නේ දැන් මේ කකුලේ මේ හරි හරි කොහේරි දැන් මේ සුඛ තැනක් අපි අල්ලගත්තනේ එක්ක මේ පෑන් එක වදිනවනම් ඒ වදින තැන සුඛයි කියලා ගන්න කවුද ඕක සුඛයි කියලා මට කියන්නේ මොන ධර්මතාවයෙන්ද මට මේක සුඛ කියලා මක් පෙන්වන්න කරන්නේ මාව දැනුවත් කර හර්ෂයත් හරි ටිකක් හරි මාව දැනුවත් කරන්න හැම වෙලෙම විඥානය විඥානය තමයි මේ මේ සුඛයි කියලා පෙන්වන්නේ ඉතින් විඥානේ බුදුහාමුදුරුව දේශනා කරන්නේම මාර මායාකාරයේ ප්‍රවටෙන්න නම් එපා කියලා ඉතින් අන්න ඒ තව විදිහක් හිතන මේ මේක මහා මායාවක් මේ පෙන්වන්නේ සුඛ කියලා කියලා ඇයි විඥානයෙන්නේ මාව මේ දැනුවත් කරන්නේ විඥානේ මත උනේ ඇයි කර්ම විපාකයක් විදියට. එයා කර්ම විපාකයක් විදියට මතුවෙලා මෙන්න මෙතන සුඛයි කියලා මට පෙන්නනවා. ඒ ඇත්ත සුඛයක් නෙමෙයි. ඉතින් විඥානය පෙන්වන් කරන නිසාම සැක කරන්න කියනවා. ඒකට කියන්නේ විඥානනය කියලා. විඥානනය කියලා කියන්නේ මේ එක එක මේ තැන්වල සුඛයි, මේ තැන්වල දුක්ඛයි, මේ තැන්වල මධ්‍යස්ථයි කියලා පෙන්නන ගතියම සැක කරන්න කියනවා. එහෙම පෙන්වන් කරාට ඒ හැමතැනම තිබිලා තියෙන දුක්ඛ ලක්ෂණයමයි කියලා හිතන්න කියනවා. ඒ හැමතැනම තිබුණේ දුක්ඛ ලක්ෂණයයි කියලා හිතන ගතියට කියනවා පජානනය කියලා. ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ. ඒක එතකොට විජානනය වෙනුවට පජානනය ආදේශ කරන්න කියලයි බුද්ධ අවවාදයේ තියෙන්නේ. පැහැදිලි නේද? විජානනය වෙනුවට පජානනය. ඒකෙන් විජානනය නැති වෙන්නේ නැහැ. මොකද විජානනය කියන්නේ කර්ම විපාකයක් හින්දා ඒක විඳින්නම වෙනවා. මෙතන දුකයි නම් මෙතන රිදෙනා නම් ඒක විඳින්නම වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. විජානනේ නැති කරලා ප්‍රජානනේ එනවා නෙමෙයි විජානනේ එන අතරෙම ප්‍රජානනෙන් පෙන්නනවා විජානනෙන් අපිට පෙන්නනවා නම් මේක සුඛයි කියලා ප්‍රඥාවෙන් ඒ වෙලාවෙම කියනවා ඔහොම පෙන්වට ඔක දුක්ඛ ලක්ෂණයමයි ඒ දෙකේකට යෙදෙනවා සංගඨිතව යෙදෙනවා කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා මහා වේදල සූත්‍රය කියවන්නේ ඒකේ පෙන්වන කරනවා සරියුත් හාමුදුරුවෝ මේ විජානනයයි පජානනයයි සංගඨිත එකටමයි පවතින්නේ දෙක වෙන් කරන්න බෑ කියලා. විජානනේ නවත්තන්න බැරි මොකද ඒක කර්ම විපාකය හින්දා. විපාකයේ වෙනකම් විජානනේ සිද්ධ වෙනවා. හැබැයි පජානනේ අපි මත ඇති කරගන්න ඕනේ. එහෙම නැත්නම් මුලා වෙනවා. පෙන්නුම් කරන දෙයට මුලා වෙනවා. පැහැදිලි නේද ඒක? කර්ම විපාකයි. ඒ කියන්නේ අපිට යම් තැනක කැක්කුමක් දැනෙනවා නම් ඒත් කර්ම විපාක විඥාණයමයි ඒක පෙන්වන්නේ. යම් තැනක සුවයක් දැනෙනවා නම් ඒත් කර්ම විපාක විඥාණයමයි පෙන්වන්නේ. යම් තැනක උපේක්ෂාවක් පෙන්වනවා නම් ඒත් කර්ම විපාක විඥාණයමයි. ඒ ඔක්කොම කර්මයක විපාක. ඒ කර්මයේ පෙරභව එකක් වෙන්න ඕනේ නැහැ. මීට මොහොතකට කලින් කර්මයක් පවා වෙන්න පුළුවන්. ඒකනේ ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ දැන් විපාක විඥාන જાති දෙකයිනේ තියෙන්නේ. සමහර ඒවා තියෙනවා ප්‍රවෘත්ති විපාක විඥාන කියලා. ප්‍රවෘත්ති විපාක විඥාන කියන්නේ මේ මොහොතකට පොඩ්ඩක් කලින් කරපු එකේ විපාකයේ විදියට දැන් විඥානයක් උපදිනවා. තව ඒවා තියෙනවා ප්‍රතිසන්දි විපාක විඥාන කියලා. ඒ කියන්නේ මේ යන මොහොතේදී චුතිසිත අරමුණු වෙලා ප්‍රතිසන්දියක් ලැබල දෙන ස්වභාවය. ඒවට කියනවා ප්‍රතිසන්දි විපාකය කියලා. ඒක පෙර භවයෙන් එන එකක්. මේ භවයේ එකක් මේකට මෙනකොට කියන්නේ ප්‍රවෘත්ති විපාකය. දෙකම විඥානේ තමයි. හැබැයි ඇති වෙන ක්‍රමය අනුව නම් කරලා තියෙනවා ප්‍රවෘත්තිද ප්‍රතිසන්තිද කියලා දෙකක්. නෑ, ඕක තමයි මේ වේදනානුපස්සනාව. දැන් මේ භාවනාවේ අපි කරේ වේදනාවක හිත පිහිටෙවුවා. ඒ පිහිටවපු අරමුණේ ත්‍රිලක්ෂණ මෙනෙහි කරා. ඒ ත්‍රිලක්ෂණ මෙනෙහි කිරීම තුළම අපි දැන් කෙටියෙන් කරපු ඉඳ අද මේ මුළු අත්දැකීම එන එකක් නෑ. ඒ මෙනෙහි කිරීම තුළම තමයි අර බොජ්ජංග ධර්ම හතම වැඩෙන්නේ. මේ මේ රූප සටහන මම දැම්මෙත් ඒකයි. සිහිය කියන එක උතරලා යනකම් පිහිටවුවාම විමසීමට එනවා. මේ විමසීම ඇත්තටම ත්‍රිලක්ෂණය මේ විමසන්නේ. මේක අනිත්‍ය දෙයක් නේද, දුක්ඛ දෙයක් නේද, අනාත්ම දෙයක් නේද කියලා විමසනවා.
ඒ විමසීම තුළ තමයි වීරිය ප්‍රීතිය සිත කය සැහැල්ලු වීම සිත ඒකාග්‍ර වීම මධ්‍යස්ථ බව මේ බොජ්ජංග ධර්ම හත අනුපිළිවෙලින් ඇති වේගන යන්නේ ඒ බොජ්ජංග ධර්ම හත අනුපිළිවෙලින් ඇති වෙලා මධ්‍යස්ථ වීම කියන එකට මධ්‍යස්ථයි කියලා කියන්නේ උපේක්ෂා එතන උපේක්ෂා මට්ටම පිරුණාම හිතේ ඊට පස්සේ තමයි විරාග සංඥාව ගන්න පුළුවන් වෙන්නේ නිරෝධ සංඥාව ගන්න පුළුවන් පැහැදිලිද ඒක ඒකෙන්ද හිතේ උපේක්ෂාවට කැමති වෙන්න උපේක්ෂා සහගත හිතට තමයි මේ වගේ මේ උතුම් සංඥා ගන්න පුළුවන් රාග දෝෂ මෝහ වලට බර රාග දෝෂ පැත්තට බර හිතට මේවා ගන්න බෑ ත්‍රිලක්ෂණ ගන්න බෑ ඊළඟට විරාග සංඥාව නිරෝධ සංඥාව ගන්න බෑ ඒක ගන්න බැරි නිසා මේවට අකමැති වෙන්න ඇලෙන සිත් වලට ගැලෙන සිත් වලට ඒකට අකමැත්තක් ඇති කරගන්න මේ බුදුහාමුදුරුවෝ මෙච්චර වටින සංඥා ටිකක් මට කියලා දීලා තිනවා ඒක ගන්න එකෙන් මාව වළක්වන්නේ මෙන්න මේ ඇලෙන ගතියයි ගැටෙන ගතියයි නේද කියලා ඒවට ගරහලා ඒවා හක් කරලා දාන්න ඕනේ හිතේ. ඔය ටික තමයි කියන්න තියෙන්නේ බානා ගැන. රූපමා දෙකත් හරි අපූර්වයි. කීප දෙක හරියටම ගැලපෙනවා මේ අපි කතා කරගෙන යන එක. තමනා දේ වගේ මතක් වෙන්නේ ඒක තමන්ට උපමා කරලා දකින්න විදිහක් නැහැ නේ අරක ගැන හිතා ගන්න බැරි නිසා නේද අන්න හරි ඒ කැසීම ඉදිරි දුකට හේතු වෙනවා කියලා ඒ කියන්නේ ආදීනවය පේනවනේ අපිට එතකොට අපි දැන් ප්‍රායෝගික ඕක හිතුවොත් අපි දරුවෝ නිසා යම් ආස්වාදයක් ලැබෙනවා නම් ඒ අර කුෂ්ඨ රෝගයේ කසනවා එකම තමයි අපි කරලා තියෙන්නේ නේද යාන වාහන හින්දා ගෙවල් දොරවල් හින්දා රැකියාවල් හින්දා අපිට තියෙන සුදුසුකම් අධ්‍යාපන අරවා මේවා හිතලා අපි සුවයක් ගන්නවා නම් යම් වෙලාවක කුෂ්ඨ රෝගයේ කසනවා වගේ තමයි භයානක දුකකට හේතු වෙන විදිහට අරවා මෙනෙහි කරනවා කියලා එහෙම ප්‍රායෝගිකව සම්බන්ධ කරගන්න අපේ එදිනෙදා වැඩ ඔය උපමාවත් එක්ක එතකොට ඒ වැඩ ගැන වෙන විදිහකට හිතන්න පුළුවන් වෙයි. ඒක හැබැයි අනික් අයට කියන්න යන්න එපා දරුවන්ට එහෙම. මොකද ඒක එතකොට ඒගොල්ලන්ට කරන අසාධාරණයක් වෙනවා. ඒක ඒගොල්ලන්ට දුකක් වෙනවා. එහෙම අනික් අයට දුක් දෙලා අපිට සැපක් ලබන්න බෑනේ නිවන අවබෝධ කරගන්න බෑ අනික් අයට දුක් දෙන්න. ඒකින්ද ඒක තමන්ට පුද්ගලිකයි. මේ සංඥා ඔක්කොම මේ ත්‍රිලක්ෂණ විරාග සංඥාව නිරෝධ සංඥාව තනි කර පුද්ගලිකයි. වෙන කාත් එක්කවත් කතා කරන්නවත් බැරි දේවල්. දැන් මේ ඔයගොල්ලොත් එක්ක හරි මේ කතා කරන්නේ ඔයගොල්ලෝ ඒ තැන ඉන්න හින්දා. වෙන කෙනෙකුට කිව්වහම පිස්සු කියලා තමයි හිතන්නේ. ඒකින්ද වෙන අයත් එක්ක අර ඔබතුමියත් කිව්වා කලින් නේද වෙන අයත් එක්ක ඒ වගේ ඒවා සාකච්ඡා කිරීම බොහොම පරිස්සමෙන් කරන්න වෙනවා ඒක බොහොම දුක් කතාවක් බවට පත් වෙනවා අන්තිමට දුක් කතා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා කියවන්නක ඒක තියෙනවා මේ ප්‍රඥා කතා ඒක තේරෙන අයත් එක්ක විතරක් කතා කරන්න නැන්නයි යන්න එපා කතා කරන්න කතා ජාති පහක් තියෙනවා ඒ පස්වෙනි එක ප්‍රඥාව ඒක කතා කරන්න යන්න එපා කියනවා සාමාන්‍ය යාළුවොත් එක්ක ඒක දුකටපත් වීමක් සිද්ධ වෙන්නේ කියලා. එයත් දුකටපත් වෙනවා මාත් දුකටපත් වෙනවා අන්තිමට. අනික් කතා ටිකද? පහම නම් මට මතක නැහැ. මසුරු අය එක්ක දාන කතා කරන්න යන්න එපා කියලා. දැන් මං අර එහෙම දානයක් දුන්නා මෙහෙම දානයක් දුන්නා කියලා මසුරු එක්කෙනෙකුට කිව්වහම මොකද එයා හිතන්නේ? එයාට පිස්සු කියලා.
ඒක හින්දා බුදුහාමරෝ ඒක ඒක දුක් කතාවක් කියලා කියනවා. තමන්ගේ දාන දාණය කියන්න යන්න එපා කතා කරන්න යන්න එපා මසරුව කෙනෙක්ට. ඒක එකක් ඔන්න මට මතක තියෙන එක. තව ආ සීල කතා දුස්සීල අයත් එක්ක සීල කතා කතා කරන්න යන්න එපා. අනේ ඒ රජ කතා කියන එක වෙන සූත්‍රයක්. ඒක නෙමෙයි මේ දුක් කතා පහ කියන්නේ වෙන එකක්. හරක තියෙන අර ගොඩාක් දේවල් තියෙනවනේ එතන. ඔව් ඒක නෙමෙයි දෙතිස් කතා නෙමෙයි දුක් කතා සූත්‍රය. වෙතිනේ දුක් කතා පහ. අංගුත්තර නිකාය 3 දුක් කතා සූත්‍රය මෙන්න මේ පහ මගහරින්න කියනවා. ශ්‍රද්ධාව නැති අයත් එක්ක තමන්ගේ ශ්‍රද්ධාව ගැන කතා කරන්න යන්න එපා. ඒක අද්දකින් තියනද නේද? එතකොට ඒක ඔයා තරහ වෙලා යනවා මොකක් හරි ප්‍රශ්නයක්. ඊළඟට දුස්සීල්වත් අයත් එක්ක සීලය. අශ්‍රුතවත් අයත් එක්ක බහුශ්‍රුත කතා. ඒ කියන්නේ වැඩි මේ ධර්මය ගැන අහලා නැති ඒ අයත් එක්ක ධර්මයේ ගැඹුරු දේවල් මම ශ්‍රවණය කරපු බණ ඒව සාකච්ඡා කරන්න යන්න එපා කියන එක දුකට හේතුව. මසුරු අය එක්ක ත්‍යාග නැන්නම් දාන කතා. ප්‍රඥාව අඩු අයත් එක්ක ප්‍රඥා කතා. මෙන්න මේක තමයි අද මේ අපි මේ ප්‍රඥාවට බර භාවනා ටිකක් කරගෙන යන්නේ. දැන් මේ භාවනා ගෙන් කරද්දී අපේ හිතේ සිදුවෙන වෙනස් වීම සාකච්ඡා කරන්න යන්න එපා. දූදරුව එක්ක ඥාතීන් එක්ක සාකච්ඡා කරන්න යන්න එපා. ඒක ඒ අයගේ දුකට හේතුනවා, තමන්ගෙත් දුකට හේතුනවා. මොකද ඒක අවබෝධයක් මිසක් ඒ අවබෝධය නැති කෙනත් එක්ක ඒක ප්‍රකාශ කරන්න යන එකෙන් එයාටත් ඒක හිතට කරදරයක් වෙනවා. අන්තිමට පුද්ගලිකව තියාගන්නේ.